රහස රැකගෙන මේක පවුල යන්න දෙන්න නැතුව අපි දෙන්න කොහොමද කරන්නේ ඉතින් ඒක රැකගෙන එහෙම යන්න ඕනේ මේ කතන්දරේ මේක දෙන්නගේ දෙන්නගේම තියෙන සපෝට් එක මාර වැදගත් මේක නෑ ඉතින් නැත්තම් ආසබන්නේ පැත්ත බාරයිට බබෙක් ඇදුනොත් ඇදුනාවේ ආ ඩොක්ටර් බාර දීලා ඔන්න ඩොක්ටර් කලලයක් දැම්ම දැන් හැදේ ඊට පස්සේ කලලයක් දෙන්න නැතුව ගියාම දැන් මොකද කරන්නේ ඊළඟට දැන් සල්ලිත් නෑ ඒක හරියන්නේ මේක ඊළඟ කතා මොකද කරන්නේ ඊළඟට මොකද කරන්නේ මොකද කරන්න අපිට තියෙන මෙච්චර ප්‍රමාණ අපි යන්න ඕනේ මේක කොහොමද යන්නේ කියලා කියන්නනේ. එතකොට අපි දන්න සමහරකට සමහරකට අපිට උදව් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔව්. උදව් කරන්න බැරි අවස්ථා තියෙන සමහර අයට. ඉතින් ඒතකොට අපි තියෙන අපිට යන්න පුළුවන් මට්ටමේ අපි උඩින් උපද. මොකද මේක අපිත් මම අපිත් දන්න අපිත් මේ කිසි දෙයක් අරන් යන්නේ නැහැ. ඉතින් අපිට අපි කෙනෙක්ට දරුවන් හදලා දුන්නොත් අපිට ඊළඟ ආත්මෙට පිනක්. ඒක තමයි ඇත්තම කතන්දර. එතකොට අපි යම් ජීවිතාව වශයෙන් යම් බඳකම නමුත් මේක හැමදෙස්සෙම පින් තකා කරන්න වැඩ නැත්තම් මොකද සමානට මේ ගොඩක් කටට පේනවා තමයි වෛද්‍යවරු ගොඩක් සල්ලි හම්බක නැහැ මේ උදේ වෛද්‍යවරු පුදුම කැපකිරීමක් කරන්නේ අපි උදේ 3ට වැඩ පටන් ගන්න රෑ 12 වෙනකන් නම් කරන්නේ නැතුම ඉතින් සමහරට විතර මොනවටද මෙහෙම කරන්නේ නමුත් ඊට පස්සේ හිතා ගන්න නැ පිනක් එනවනේ මේ අපි මාංශිනේ කාට හරි හරි ඒක මොකද නැත්තම් ඉතින් දැන් වෙන රටවල වගේ අපි වෙන රැකියාවල පැය 8ක් වැඩ කළා මේ හැදුනා හැදුනාමයි නැත්නම් මොකද හරි ක්‍රමයේ කරනවනේ එහෙම නෙවෙයි මේක අපිත් කල්පනා කරන්නේ කොහොමද මේ උපරිම දේ කරන්නේ කියලා ඒක නිසා මේක අපේ පැත්තෙන් සපෝට් එක දෙනවා වගේ මේ පැත්තෙන් සපෝට් එක දෙන්න ඕනේ ඒගොල්ලෝ මේක මේ බන්ධනේ ඇති වෙන්නේ භාර්යාවයි ස්වාමි පුරුෂය අතර තමයි නැතුව මේක එතන භාර්යාවයි භාර්යාවගේ යාළුවයි යාළුවෝ සෙට් එකයි ඒක උතුලා බේත් කරන එක වැඩක් නැහැ ඒ දෙන්න අතර බන්ධනේ ඇති වෙලා ඒකෙන් තමයි ඒගොල්ලෝ එල්ල මේ ඒක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වගේම අපි ඒක විශේෂයෙන් පුරුෂ පාර්ශ්වයේ ශුක්‍රාණු අඩුවක් ආවොත් ඒක හස්බන්ඩ්ට ගොඩක් වයිෆ් සපෝට් කරන්න ඕනේ මොකද නැත්තම් වෙන්නේ මේක පුරුෂ පාර්ශ්වය මේකෙන් පැනලා යන්න බලනවා ඉතින් ඒක ඒක හය ප්‍රශ්නයක් නේද ඒකද පුරුෂ පාර්ශ්වයේ ගැටලුවක් තියෙනවා නම් හස් වයිෆ් හැමදෙස්සෙම හස්බන්ඩ්ට ගොඩක් වෙලාට වයිෆ්ගේ ගැටලුවක් තියෙනවා වයිෆ් එක කොහොම හරි ආගෙන ඒක කරනවා අපිට නමුත් හස්බන්ඩ්ගේ ආවොත් අපි කොච්චර කිව්වත් පුරුෂ පාර්ශ්වයේ මානසිකව ගොඩක් ඇද වැටෙනවා ඊට පස්සේ ඒගොල්ලෝට දරුවෙක් සාදාගෙත් තමයි සමහරවිට පුරුෂ පාර්ශ්වයෙන් නම් ශුක්‍රාණු නැහැ අපි පරීක්ෂණය කරාම ශුක්‍රාණු එකක්වත් නැති අය ඉන්නවා. ඉතින් එහෙම වුණාට පස්සේ මානසික වෙට නමුත් එහෙම ශුක්‍රාණු එකක්වත් නැති අපි 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගෙන් 5 දෙනට 6 දෙනටත් බබා හදන ක්‍රම තියෙනවා. ඉතින් ඇයිල උෂණ කෝච්චේ විදලා ශුක්‍රාණු අරගෙන හැමෝටම නේ 5 දෙනෙක්ෙන් දර ඒක ඇයිල වෙන්න. ඉතින් මේක වයිෆ් සපෝට් නැත්තම් ආ නෑ මේක වෙන්නේ ගිල්ලා අම්මටත් කියනවා නැන්දටත් කියනවා මේ මගේ 5 දෙනන්නේ ආ නෑ 5. මොකද ඊට පස්සේ ඒ බොන්ඩ් එක කැඩුනහම ඒක සබාධර්මය තීරණය කරන මේගොල්ලන්ගේ මේ පවුලට අලුත් කෙනෙක් එකතු කරනව නැද්ද? ඒක සබාධර්මය හරි දේවල් තීරණය කරනවා කොහොමද? හදර එයා දන්නේ මොන තීරණය ගනියද කියලා ඒකේ දත්තේ මානසිකත්වයේ ඒක දෙන්න අවංක වෙන දෙන්නට දෙන්න අවංක වෙන අපිට පේන පිටට පේන තරම් අනිත් සබාධර්මය ඔක්කොමට පේනවා ඒක නිසා ඒ නිසා මේක සුබාධර්මයක් ටිකක් ළඟින් යන්න ඕනේ. ඒක නිසා yes වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කරන්න උපරිම විශ්වාසය තියලා ඒ ක්‍රමේ කරන්න බැරි දෙයක් කතා කරා. ඉතින් අලුත් ක්‍රම වලට යන්න තියෙන දේවල් මේක උපරිම උත්සාහ කරන්න. ඒ ක්‍රම Tamanta ගැලපෙනවද කියන කාරණාවත් හදා බැරිම කරන්න පුළුවන් නේද වෛද්‍ය? ඔය ක්‍රම අත්හා බලන්න මොකද ඇත්ත කතා බලන්න තෝ බෑනේ. දැන්ට ලෝකෙ යන්න පුළුවන්. ඒක හොයලා බලලා. ඔව් බබාලා හදන්න බැරි අපි හිතමු හතරලා තියෙන 10 දෙනෙක් ඉන්නවා කියලා. මේ 10 දෙනා 5 6 දෙනට බබෙක් කතා කරන ක්‍රමයක් තියෙනවා. 3 4 දෙනෙක් තාම අමාරු. ඒ වන්ට විවිධාකාර දේවල් තියෙනවා. එක එක කියවනවා. ඉතින් සහ විශේෂයෙන් ආගමකට සහ ඒ අද සබා ධර්මයට අනුකූලව මේක කරගෙන යන්න. එතකොට මේක බොහෝ දුරට සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි අපි බොහෝ දේවල් කතා බහ කරා ඒ ප්‍රශ්නෙත් එක්ක ගොඩාක් දේවල් බෙදා හදා ගන්න පුළුවන්කම ලැබුණා වෛද්‍යතුමනි. ඒ වගේම අර ඔබතුමන් කලින් කිව්ව අසාර්ථක දැන් පස් දෙනෙක් ගත්තොත් පස් දෙනාට සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙන්න පුළුවන්. දැන් වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙනුත් යම් කිසි දේවල් බලපානට පුළුවන්. වෛද්‍යතුමනි ස්වභාව ධර්ම පැත්තෙනුත් බලපාන දේවල් කතා බහ කරා. ඒ වගේම ශරීරයේ දැන් උපතින්ම යම් කිසි ආකාරයේ දේවල් තියෙන්නට පුළුවන් අපේ අභ්‍යන්තරයේ මේ වැනි දේවල් වලට ගැළපෙන්නේ නැති. ඒ වගේ දේවල් ගැන වෛද්‍යතුමන් මොනවද කියන්නේ? හොඳ ප්‍රශ්නයක් කිව්ව එක මටත් අමතක වුණා. වෛද්‍ය විද්‍යාවෙන් දැනගෙන හැම වගේ හොඳයි. ඕකේ. මොකද අපි කියෝ වගේ එක පැත්තක් තියෙනවා. ඒක දැන් ඒකෙදි අපි දැන් විශේෂ පරීක්ෂණ තියෙනවා. ඔව් ඒක. කලල දාලා ඒව රිජෙක්ට් වුණාම හැදෙන්නේ නැති වුණාම
ටිකක් මිල අධික ගන්න නම් කරගන්න පුළුවන්. මේ ඇඟේ තියෙන ප්‍රශ්නයක් ඉඳ ලේවල තියෙන ප්‍රශ්නයක්, ගර්භාෂයේ බිත්තියේ තියෙන ප්‍රශ්නයක්, ජානවල තියෙන ප්‍රශ්නයක්, හදන කල දෙන්නගේ ජාන මැච් වෙන්නේ නැති ප්‍රශ්නයක්, එක එක්කෙනාගේ විශේෂයෙන් කාන්තාවගේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් සමහරට බබෙක් ආවම හිතනවා මේක විසබීජයක් ආවා. ඒව රිජෙක්ට් කරනවා. ඉතින් මේ ඒ වගේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ප්‍රශ්න විසබීජ වලින් රිජෙක්ට් කරනවා. ඉතින් මේව හොයන්න පුළුවන්. නමුත් මේවට එකපාරටම ලොකු මුදලක් යන නිසා අපි එකපාරට මුලදී මේව කරන්නේ නැහැ. නමුත් කවුරු හරි කෙනෙක්ගේ අපි කලල දාලා දාලා දෙපාරක් තුන් පාරක් විතර මේක ෆේල් වෙනවා, රිජෙක්ට් කරත් එහෙම, ඒක රිජෙක්ට් කරත් එහෙම අපිට වෙනවා ඊළඟට අර පරීක්ෂණ වලට යන්න. නැත්තම් මොකද වෙන්නේ? ආයෙ ආයෙ මේක වෙන්න පුළුවන්. අපේ අපි රෙකරන්ට් IVF ෆේලියර්ස් නිකතරම ඒක විශේෂිත වූ පරීක්ෂණ දාමයක් තියෙනවා කරන්න සරලකෝත්. මේ ගර්භාෂිත TB කියන ජර්මක TB කියන මිසක හිතන්නේ ක්ෂයරෝගයේ සිබිජ අපි කියන්නේ පපුවට යනවා. අපිට අහුවෙනවා මේ කල්ල රිජෙක්ට් කරන අන්තිමට TB ජර්මක තමයි ගර්භාෂිතට තියලා තියෙන්නේ. ඉතින් ඒතර මේකට බෙහෙත් කරනකම් සමහරවිට කොච්චර කල්ල දැම්මත් හරියන්නේ සම TB ජර්මක පොඩක් හරියන්නේ. කොච්චර TB ජර්මකෙන් ගර්භාෂිතට සම්පූර්ණව විනාශ වෙලා ගිහිලා තියෙනත් පුළුවන් ඔබ කැලෙන්න බැරි මට්ටමට. ඒක නිසා මේකෙදී ඔබ කියවාගේ දැන් ඔක ප්‍රශ්න තියෙන්නේ මේකයි දැන් දැන් නලදරු තාක්ෂණයට කරලා ලේස්ති වෙලා නලදරු තාක්ෂණය කරලා කරලා දෙකක් තුනක් කරනකොට ඒක කෙනා දැන් මේක තනි පෞද්ගලික වේදමින් කරගන්න එපා. ඕක තමයි තියෙන්නේ. එතකොට එයාට යනකොට උඩරිම මට්ටමට ගිහිලා සමහරලාට. එතකොට සමහරලාට එයාට එතනින් එහාට යන්න ටික කාලයක් යනවා. මොකද මේක තනියෙන් මේක පිරියයි දරාගෙන නමුත් ඊළඟට එකපාරටම යන්නේ නැතුව හොඳම වෙලේ ඒ පරීක්ෂණ ටික කරගන්න ඕනේ. ගිහිල්ලා මොනවද මගේ ඇඟ ඇතුලේ අස්මකට ප්‍රශ්නයක් ඉන්නද? මේක රිජෙක්ට් වෙන්නේ කියලා සමහරවිට අපි කාරය කරලා ඒක ලෝකෙක එක තැන්වල කියලා කළා. මොකද සෙන්ටර්ස් වල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඇඟ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් මේක. ඒ හැම සෙන්ටර් එකෙම හැම තැනින්ම බලන්නේ කොහොමද උඩරි මෙහෙම මෙයාට කරලා දෙන්නේ කියලා එක තමයි වෛද්‍යවරයෙක්ම සහ හැම තැනකෙම කරන්නේ. මොකද ඊට පස්සේ මේ හරියන්නේ නැත්නම් කරනෝනේ කවුරු හරි දන්න වෛද්‍යවරයෙක්ට කියලා කළා. හේතුව හොයලා බලන්න ඕනේ. මොකක් හරි ඇතුලේ හේතුවක් තියෙනවද? ඔබ කිව්වා ගර්ම කිව්වාගේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ යගේ ලේවල යගේ රුධිරයේ තියෙන ගර්භාෂයේ ඇතුලේ ප්‍රශ්නයක් හස්තනික ජානවල ප්‍රශ්න තියෙනද කියලා මේව වෙනම එක සරල ජාන පරීක්ෂණ නෙවෙයි. මේ ටික ඉතාම ඉහළ දාන තාක්ෂණික ඉහළ ජාන පරීක්ෂණ මේව කරලා බලන්න පුළුවන්. ඒ සමහරලාට අපිට තේරෙනවා කරාම අයියෝ අපරාධේ මේ මෙයාගේ IVF කරේ මෙයාගේ මොකද මෙයාගේ ඩිම්බයෙන් හරියන්නේ නැහැ, මෙයාගේ ෂොට් කරනවා හරියන්නේ නැහැ කියලා ඒ ඒ රිපෝට් ආපු ගමන් කියන්න පුළුවන්. නමුත් අපි අර ඒවට යන ප්‍රාග් යන පිරිවැය වැඩි නිසා අපි එකපාරටම කියන්න යන්න කියලා පොඩ්ඩක් ෆේල් වුණොත් මොකද දැන් අපි කියමු 10ක් කරා 5 දෙනෙක් හරියනවා කියලා. අන්න ඉතිරි 5 දෙනාට තමයි අපි කියන්නේ කරලා බලන්න හැකියාව තියෙනවා කරලා බලන්න. ඒතර මේකේ තියෙන රිපෝට්ස් අනුව අපි ඩිසයිඩ් කරමු කොහොමද ඊළඟට කරන්න කියලා. ඉතින් අපි කිව්ව එක හරියට හරි ඒක අපි ස්වභාව ධර්මය වගම ඔක්කොමත් එක්කම මේක නැත්තම් අපි අද කතා කරන්නේ කියලා මේක අපේ මාතෘකාවත් අපි කතා කරේ මේ මත්සරුභාවය ප්‍රතිකාර ක්‍රමවල සාර්ථකත්වය අසාර්ථක අපි මොකද කරන්නේ. යස් එහෙම ඊළඟට ගිහිල්ලා ඒකට අදාළ පරීක්ෂණ වගේක් කරන්න තියෙනවා. ඒක කරගෙන ඊට පස්සේ ඒ වෙන දායක කල්ල ජය හොඳ නැත්නම් ඒකේ ක්‍රම තියෙන හදපු සරලවත් හදපු කල්ල තියෙනවා. හදපු කල්ල හොඳ කල්ල ඒව තැම්පත් කරන්න පුළුවන් තමාගේ ජාන තමාගේ අන්තිම ඔප්ෂන් සරගසේ වෙන ගර්භාෂයේ මොකද මේ කොහෙන් හරි ගොඩ යන්න එපා. දැන් මේක පටන් ගත්තනම් ප්‍රශ්නේ තියන්නේ මේක අර පිරිවැයයි දෙපැත්තෙන් බැලන්ස් කරන් යන්න ඕනේ. යන්න ඕනේ වැඩක්. ඒ වගේම තමයි අර ස්වභාව ධර්මයේ දේවල් සහ අභ්‍යන්තරව බාහිරව තමන්ට ගැටලු තත්ත්වයක් තියෙනවද කියන කාරණාවන් පරීක්ෂණ ඔස්සේ සනාථ කරගන්නත් හැකියාව තිබෙනවා. වෛද්‍යතුමන් එක්ක අපි බොහෝ දේවල් කතා බහ කරා. ඉතින් මේ සාකච්ඡාවෙන් ඔබ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියන කාරණාව තමයි අප විශ්වාස කරන්නේ. ඔබට යම් කිසි ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් පෞද්ගලිකව වෛද්‍යතුමන්ට ඒ පිළිබඳව ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. වෛද්‍යතුමනි, අපි දුරකථන අංකය මතක් කරමු. රෝහලේ දුරකථන අංකය මම කිව්වොත් කෙනෙක්ට එන්නව නම් 077979 728 749 විශ් ෆර්ටිලිටි ඇන් IVF සෙන්ටර් එකේන රෝහලේ රුධිර තියෙන්නේ 077979 728 749. කවුරු කෙනෙක්ට පෞද්ගලික මාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න කියලා මගේ පෞද්ගලික දුරක 077 3 273 866 073 273 866 මොන හරි දෙයක් දැනගන්න පුළුවන්. ඔව්, අප දන්නවා කලම් ඩොක්ටර් විශේෂාංගයේ අවසන් වෙනකොට පෞද්ගලික ඔබට තිබෙන ගැටලු කාරණා වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරනවා කියන කාරණාව. ඒ වගේමයි සායනය තියෙන ස්ථානය ගැන කියමුද වෛද්‍යතුමනි? රෝහල නුගේගොඩ උඩහමුල්ල බස් ඩිපෝ ඉදිරිපිට තියෙන විශ් ෆර්ටිලිටි ඇන් IVF සෙන්ටර් එකේ සියලුම මත්සරුභාවය සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම
සියරුම දේවල් කරන්න සියරුම ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණික මෙහෙම දෙයක් තියෙනවා. නුගේගොඩ හරි ලේසියි, නුගේගොඩ ඇවිල්ලා උඩ හමුල්ල ඩිපෝ එකේ ඉස්සරහා බස තියෙනවා කරලා. හොඳයි. පියෝ ටීවී එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට නම් කිසිම ගැටලුවක් නැතුව හොයාගන්නට පුළුවන්. ඉතින් මැද පෙරදිග පැත්තෙන් යුරෝපයේ පැත්තෙන් ඔබ අපත් සමග එකතු වෙලා හිටියා නම් ඉතින් ඔබ දන්නවා වෛද්‍යතුමන්ට පෞද්ගලිකව කතා බහ කරලා මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැනගන්න. ඉතින් අපි කලම්බු ඩොක්ටර් විශේෂාංගයට සමු දෙන්නටයි සූදානම් වෙන්නේ. කලම්බු ඩොක්ටර් විශේෂාංගයේ අවසන් වෙනකොට මේ ළඟට ආදරණීය තරුව විශේෂාංගය ආරම්භ වෙනවා. ඉතින් දිගටම කලම්බු ටෙලිවිෂන් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට මතක් කරනවා. ඉතාමත් ගෞරවයෙන් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි. වෙනදා වගේම මේ හරවත් සාකච්ඡාවට කලම්බු ඩොක්ටර් විශේෂාංගයට පැමිණීමට මම හිතන්නේ ගොඩාක් කාර්යබහුලයි. ඒ දේවල් තියෙද්දි වෛද්‍යතුමන් හැමදාම කලම්බු ඩොක්ටර් විශේෂාංගයට එන්නට අමතක කරන්න තේමා. අපි සමුගෙන යනවා දිගටම රැඳිලා ඉන්න කලම්බු ටෙලිවිෂන් එක්ක.